සුබෝදසනක් මුණුවතේ අපේ සියලුම යාළුවන්ට ඉතින් පණිවිඩයක් කියන්න ගත්තේ අපි අපට ලැබෙන පණිවිඩේ අපි මුණු පුතේ විශේෂයෙන්ම අපේ විදේශ රටවල විශේෂයෙන්ම අපට ශක්තියක් ධෛර්යයක් වෙන රටට හැම වෙලාවෙම අපිත් එක්ක ඉන්න අපේ යාළුවන්ට මේ පණිවිඩය ලබා දෙනවා. සෙල්ලම් කියන කතන්දරය තමයි තියෙනවා. මම කෙලිම කතා කරලා කියන සිංහලයේ අපි සංවිධානයට කරුණා කරලා මම කියනවා ඔය බල්ලෝ ටික කරුණා කරලා බඳලා තියාගන්න. ඔය බල්ලෝ කවුද කියන එක අපි දන්නවා. හරි, බලා මොනවද කරේ කියන එක අපි දන්නවා. සිංහලයේ අපි සංවිධානය ඔය කිසිම ජාතිවාදී නඩු අටක කිසිම වෙලාවක කිසිම තැනකදී නීති සහය ලබා දුන්නේ නැහැ. හැබැයි පානදුරේ නඩුවේදී තරක් එක නීතිඥයෙක් අරන් දුන්නා. හැබැයි ඒ නීතිඥවරයා එක වචනයක්වත් කතා කරේ නැහැ. ඉතින් ඒ නිසා සිංහලයේ අපි එකට කියනවා කරුණා කරලා අපි කියනවා අපට ගහන්න ලෑස්ති වෙන්න එපා. මම ඕනෙකට ඕන තැනකදී මං ගහන්න සූදානම්. මතක තියාගන්න, කරුණා කරලා සිංහලයේ අපි එකට කියනවා මාව බ්ලොක් කරලා මට පෝස්ට් දාන්න එපා. හරි, කරුණා කරලා මේ උදේ කියන්නේ කරුණා කරලා ඔය බල්ලෝ ටික බඳලා තියාගන්න. මොකද තොපිට කොම්දක් පණ තිබ්බේ නැහැ. දැන් තෙල් දෙනියේ සඳ නඩුව තිබ්බා. යකෝ මට පුළුවන්කම තිබ්බ යකෝ නීතිඥව අරගෙන යන්න. තොපි එකෙක්වත් ආවෙ නැහැ තොපි බයට. බය වෙන්නේ කණ්ඩද? මෙරටේ ඕනම කෙනෙකුට මෙරටේ නීතියත් එක්ක ඕනම කෙනෙකුට නීති සහාය ලබා දීම පිළිබඳ ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි උඹලා එකෙක්වත් ආවෙ නැහැ. අද බයිලා ගහනවා. හරි, එතකොට මේ උඹලගේ මං කිව්වනේ මේ පළවෙනි ගැටුම ඇති වෙන වෙලාවේ මගේ ලයිව් වීඩියෝ එක මේ Facebook එකේ දෙනවා. මං කිව්වා කිසිසේත් මහනුවර මිනිස්සු සිංහලද මුස්ලිම්ද දෙමළද බොහොම සාජීවණ හිටපු මිනිස්සු මේක කිසිසේත් අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. මේක රණ්ඩුවක්. දැන් මීට කලින් ගහගෙන මරාගෙන නැද්ද ඕන තරම්? මෙව තියෙනවා. අවසානට මේක ජාත්‍යන්තරයට අරන් ගියා. මේක ජාතිවාදී. මේක ඇවිස්සිය කවුද? උඹලට සල්ලි එනෝ දිදී. අතර ඔය සිංහලයේ අපි එකට සල්ලි දැන් මඩ බලකාය මං එදා කතා කරලා කිව්වා. දැන් මට මාව බ්ලොක් කරලා මට ගහනවා හොර Facebook වලින්. උඹලට ගහන්න පුළුවන් නම් Facebook එකේ උඹගේ මූණ දාලා ගහපන්. ගහනකොට මම උඹලට උත්තර දෙන්නම්. ගහනකොට උත්තර දෙන්නම්. හැබැයි මේ වගේම බොහොම වගකීමෙන් කියනවා මේ වෙනකොට ගරු අධිකරණයේ ජාතිවාදී නඩු 8ක් තියෙනවා. ඒ නඩු 8ටම නීති සහය ලබා දෙන්නේ නැහැ කියන එකත් හොඳට මතක තියාගන්න. උත්තර මතක තියාගන්න. භික්ෂුන් වහන්සේලා සහ 47 දෙනෙක් ඉන්නවා. මීට කලින් නඩු 8ක කිසිම කෙනෙකුට නීති සහය ලබා දෙන්නේ නැහැ. පුළුවන් නම් සිංහලයේ අපි උඹලා කරලා පෙන්නපල්ලා. තොපිට හොන්දක් පණ නැහැ. තොපිට හොන්දක් පණ නැහැ. අහපල්ලා මහනුවරට ආපු පිරිසකෙන් මිනිස්සු අසරණ වෙලා අඬනවා. එක තාත්ත කෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත වෙන්නේ දරුවට සතියයි. තොපි මොකද කරේ? අපි කනගාටු වෙනවා. අපි එක පැත්තකින් කනගාටු වෙනවා. මේ ලංකාවේ ඉන්න බුද්ධිංශය අපි කනගාටු වෙනවා. මහයෝන් එළියේ තියලා අහිංසක මිනිස්සු ඇතුළේ දාපු තියපු කෙනා අපි බොහොම කනගාටු වෙනවා මේ වෙලාවේ. මොකද අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපි රණවිරුවන් විදියට අපිට තියෙනවා මේකේදී විශාල ගැටලුවක්. ඒ තමයි හත් වෙනිදා මම දේශපාලන වේදිකාවේ පුන පුනා කිව්වා මේ මැතිවරණ ඉවර වෙච්ච ගමන් අනිවාර්යෙන් පාර්ලිමේන්තුවේ ඔය පනත තුන්ින් දෙකේ සම්මත කරනවා කියලා. අනිවාර්යෙන් ඒක සම්මත වුණා. අපි කීදී දෙබරු වෙල නැහැ. එතකොට ජාත්‍යන්තරයේ අද්මිරාල් වීරසේකරලා අපේ සංජීව අයියලා එතකොට අපේ මහාචාර්ය ගොඩේ මේ මැතිතුමාලා මුං ජිනීවා වලට ගිහිල්ලා විශාල කාර්යයක් කරලා රට ජාතිය වෙනුවෙන්. හැබැයි ගිය පාරත් ජිනීවා ප්‍රශ්න වල රෝහින්ගියා කේස් එක ගාලා ගැහුව රණවිරුවන්ට. මේ පාර ගැහුවා මොකද්ද ගැහුවේ? මේ පාර ගැහුවා මහනුවර ප්‍රශ්න ඇති කරලා රණවිරුවන්ට. අන්තිමේට ජිනීවා වල ඩිස්ප්ලේ වෙන්නේ මොකක් කන්නේ? මේ ලංකාවේ භික්ෂුන් වහන්සේලා අනේ මේ දෙමළ අයිටි තරක් නෙමෙයි මෙන්න මුස්ලිම් අයටක් ගහනවා ජාත්‍යන්තරේ. මම කියන්නේ අපේ දේශපාලන හැමදාම කියන දේ තියෙනවා. අපට හැමද අපේ දේශපාලන සිතුම් පැතුම් තියෙනවා. අපි හිට ගන්න තැන් තියෙනවා. අපි නැගිටින තැන් තියෙනවා. හැබැයි එකක් මතක තියාගනිලා 30 වසර කුරු යුද්ධය අවසන් කරලා මේක අපේ රට කියන එක මතක තියාගනිලා. අද මේ රටේ ජනාධිපතිත්වයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එතුමා මේ රටේ නායකයා. ඒක අපි සියලු දෙනා පිළිගන්න ඕනි. එතකොට රටක් විදිහට උඹලා කරපු සෙල්ලම් ටික අපි ඔක්කොම දැන් නිසා සිංහලයේ අපි එකට කියන කරුණා කරලා උඹලගේ බල්ලු ටික බදලා තියාගනි. මතක තියාගනි. මමත් යුද හමුදා හිටපු නිලධාරියෙක්. ඒක විතරක් මතක තියාගනි. අපි ජාතික සටන වෙනුව හැමදාම හිටියා. මට ඒ කොන්ද පණ තියෙනවා. දැන් තෙල් දිනේට ආව දෙකෙක්වත්. එකෙක්වත් ආවේ නැහැ. හැබැයි මට පුළුවන්කම තිබ්බා තෙල් දිනේට නිතිජ්ජව අරගෙන යන්න. ඇයි ඒ? අපි රටට ආදරෙයි. අපි ජාතියට ආදරෙයි. අපි අහිංසක මිනිසුන්ට ආදරෙයි. අද මොකද වෙලා තියෙන්නේ? අද අහිංසක මිනිස්සු රක්ෂිත බන්ධනාගාරගත කරලා මහයුන් ටික ලස්සනට පන්සල් වලට ගලා හොඳට දාණේ වලදගෙන ඉන්නවා. මට ගහපු නිසා මම මේ ගහන්නේ. මම බය නැහැ එකෙකුටවත්. එකෙකුටවත් මම බය නැහැ. මට කොන්දක් පණ තියෙනවා නම් ওই තෙල් දිනියේ හිටපු කට්ටිය දැක්කා. මම මොකද කරපු බෙදේ කියලා. අපි ගහගන්න.
මම ජාතික සටන හැමදාම ඉන්නවා. මෙරට සබාදහම වෙනුවේ මෙරටේ දේශීය සම්පත් විදේශයට විකුණන තැන රණවිරුවන් දඟට අරගෙන තැනදී ඒ ජාතික සටන අපි නායකත්වයේ දෙනවා. හැබැයි මේ ජාතිවාදී අපි අවශ්‍යයෙන් හිටපු උන් නෙවෙයි. ඒකට අපි කිසිසේත් කැමති නැහැ. කිසිසේත් කැමති නැහැ. හැබැයි ওই රක්ෂිත බන්ධනාගාරගත වෙලා හිටපු එකෙක්වත් දන්නේ නැහැ. උන්ට මම පෞද්ගලිකව කතා කරලා කිව්වා විදේශ රටවල ඉන්න උන් රක්ෂිත බන්ධනාගාරගත කරලා ඉඳද්දී මම කියන්නේ පහුගිය ජාතිවාදී රඩු වටේ උන්ට කන්න බොන්න ටික උන්ගේ ගෙවල් වලට VIP දන් කරේ මුස්ලිම් මගේ යාළුවෝ. ඒ යාළුවෝ ඉගෙනගෙන තියෙන කොහෙද? එක්කෝ ට්‍රින්ටි එකේ නැත්නම් ධර්මරාජේ නැත්නම් සිල්වෙස්ටර් ඒගොල්ලෝ ඔක්කොම ඉගෙනගෙන තියෙන සිංහල ඉස්කෝල වල. මෙහෙ වූ ජනතාවත් එක්ක අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා බොහොම අවස්ථාවන්ත සිදුවීමක්. ඒ නිසා කරුණා කරලා මේ වීඩියෝ එක දැන් මේ මොකක් නිසා නෙමෙයි සිංහලයේ අපිකට කියනවා මේ වීඩියෝ එක බලලාට මම ඉතක් කිව්වනේ වීඩියෝ එක දාලා උඹලට කරන්න පුළුවන් දෙයක් නැහැ. හැබැයි උඹලගේ මඩ බලකාය උඹලා දන්නේ නැහැ. අපිත් මේ ටෙක්නොලොජි කියන එක අපිත් එක දන්නවා. හරි උඹලගේ රෙදි ගලව ගන්න ලෑස්ති වෙන්න එපා. උඹලට ගහපු ස්ක්‍රීන්ෂොට් ඕන නම් මම Facebook එකේ දාන්නේ නැහැ. මම ඒ දේ කරන්නේ නැහැ. ඕන නම් ඇවිල්ලා කියන්න. උඹලට කරන්න පුළුවන් දේ කියපා කරපල්ලා. එච්චරයි. දැන් 300 ගානක් මේ වෙනකොට රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. කොම්බලගේ ජාතික සංවිධාන. දැන් ඔය සිංහලයේ අපි එකට සල්ලි උපයෝගුන්ට ගහපන්කෝ. අපේ හාමුදුරුවනේ නීතිජ්ජේ දෙනවද? මොකද්ද කරන්න පුළුවන්? මුන් තමයි මේ ඔක්කොම කරේ. ඒ නිසා අපි අවුස්සන් දෙපා. මම එදත් අදත් මම රටට මේ ජාතියට සහ ජාතික සමගිය ඇති කරන්න මම හැමදාම අපි කැපෙච්ච කෙනෙක්. මම එදා උදාහරණයක් වුණා මගේ පන්තියට යාළුවෙක් ගබුර් කියලා. අපි උඩ කියන්නේ තම්බිය කියලා. ඌ හරි ආසයි. අපේ ටීචරත් කතා කරලා කියන්නේ අඩෝ තම්බියා. තම්බියා ගුඩ් මෝර්නින් කියලා. ඌ හරි ආසයි ඌට තම්බියා කියනකොට. හැබැයි ඒක නෙමෙයි. ඒ තියෙන්නේ අපේ පෞද්ගලික මිත්‍රත්වය. හැබැයි මේ ජාතික සටන කියලා කියන්නේ තම්බේ හම්බේ මරක්කලයක් කියන එක නෙවෙයි. හැබැයි මතක තියාගන්නලා රක්ෂිත බන්ධනාගාරගත වෙච්ච සාමයේ සියලුම දෙනා වෙනුවෙන් මේ නීති සහ ලබා දෙන්න අපිත් එක්ක සම්බන්ධ වුණේ විදේශ රටවල සේවය කරන අපේ මුස්ලිම් සහෝදරයෝ කියන කෙනෙක් උඹලා මතක් කරන්න එපා. ඔවුන් කියපු එක දෙයක් තියෙනවා. අයියා අපි අරාබි රටවල වල ඉන්නේ. අපි මේ කොන්ක්‍රීට් සංස්කෘතියට කැමති නැහැ. අපි ලංකාවට එනකොට අපිට මේ සබදාහම මේ ගහකොළ සතා සිව්පාව අපේ දරුවන්ට තියෙන්නේ. උඹලට ඒක තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ සිංහලයේ අපි එකට කියන්නේ මේ වීඩියෝ එක දාලා බලෝන එකක් කමෙන්ට් එකක් කරලා වරෙන් තොපිට වැඩි මට කොන්දප්පණ තියෙනවා. මතක තියාගනි. තොපිට වැඩි මං කොන්දප්පණ තියෙනවා. හැබැයි බල්ලෝ ටික බඳලා තියාගනි. ওই බල්ලෝ ලිව්වොත් ඒ බල්ලෝ ටික බඳින්න ඕන විදිය මම දන්නවා කියන එක විතරක් මතක තියාගනි. අපි ජාතික සමගිය හැමෙලා මේ රටේ රණවිරුවන් විදියට ලේහලලා තිස් වසර කුරු යුද්ධේ මේ කරලා මේ හැදුවේ මේ රට අරාජික කරන්න නෙවෙයි. මේ රටේ ජනාධිපතිව මහින්ද රාජපක්ෂ වෙන්න පුළුවන්. මෛත්‍රීපාල සිරිසේන වෙන්න පුළුවන්. කිසිසේ කවුරුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි ආදරේ රටට කියන කෙනෙක් මතක තියාගන්න ඉන්නලා. මේ රටට ජාතියට ආදරේ කරන මිනිස්සු ඉන්නවා සිංහල දෙමළ මුස්ලිම් ඕන ගනේ. ඒ ජාතික සමගිය ගොඩනගන්න ඒ හැමතැන අපි කරනවා. මට කොන්දප්පණ තිබ්බනම් තෙල් දිනියට යකෝ නීතිජ්ජවරු වරයි යන නොමිලේ. නීති සායදුමි අපි. ඉන්දිකමල්ල අපි කතා කරලා ඒ දේ කරේ. හැබැයි උඹලා උඹලා යුතුයකම කරේ නැහැ. උඹලා මොකද කරේ? උඹලා මහනුවරට ආවා. ඇවිල්ලා ඔක්කොම අවාසනාවන්ත විදියට මිනිස්සු කුලප්පු කරලා මේ හැමදේම කරලා උඹලා මොකද කරේ අන්තිමේට? උඹලා ටික පැනලා ගියා. ඇත්ත කතාව. උත්තර දෙන්න මම මම දැන් මංග මංග අපි උත්තර දෙන්න. උඹලා ඔක්කොම කරලා දැන් අර අහිංසක මිනිස්සු වෙනුවෙන් තොපිට පුළුවන් ද කන්න බොන්න දෙන්න. දැන් මහසොන් බලකාය කියලා කාලකන්ණි හැත්ත උන්නම් කාලකන්ණි මහත්ත. අර මේජර් විමල් වික්‍රමගේ රණවිරුව වෙනුවෙන් මහනුවරදී සල්ලි එකතු කරලා කැට හතරක උතොරකම් කරන් ගිහිල්ලා අපෙන් අහනවා මේ අපේ පොදු අරමුදුලක් තියෙනවා ඒකට මේ සල්ලි වලින් භාගයක් දෙන්න කියලා. අපි ගියේ නැත්තම් උන් ලස්සනට දවසේම ගේම ගහලා ඔන්නේ මාසොන් බලකායේ රෙද්දක් තමයි. කවුද චාමික? උඹට පුළුවන් නම් චාමිකට මම උඹට කියනවා මම උඹට මේ වැඩිය රිප්ලයි කරන්න දෙන්නේ නැහැ. මට අදාළතාවයක් නැහැ. උඹලා වගේ කාලකන්ණි උන තරම් මේක ඉන්නවා. මම චාමික උඹට අභියෝගයක් කරනවා. පුළුවන් නම් අප්‍රේල් 2 වෙනිදා තෙල් දෙනිය ගරු අධිකරණයේ නඩු කටයුතු වෙන පුළුවන් නම් බොච්චර ලොකු මිනිහා නම් උඹට පුළුවන් නම් නීතිජ්ජ කරන් පෙන්නපන්. Facebook එකේ චන්ඩි බයිල ගහන්න දෙන්න එපා. ඒ නිසා අවසාන වශයෙන් ඉල්ලීමක් කරනවා සිංහලයේ අපි කරුණා කරලා බල්ලු ටික බෙදලා තියාගන්න පැත්තකටලා තියාගන්න කරුණා කරලා මඩ කලපිය කියලා ජාතිවාදී අවිසිය අපි නෙමෙයිනේ. ඈ ඩම්බුල්ලට අවිල ජාතිවාදී අවිසිය අපි නෙමෙයිනේ. එතකොට දැන් අසරණ දැන් කවුද ඉන්නේ? දැන් මේ මිනිස්සු වෙනුවෙන් අඩුම ගන්න රක්ෂිත බන්ධනාගාර යකෝ තාත්තා හිරේ දරුවෝ 3-4 දෙනෙක් ඉන්නවා ගෙදර. කන්න බොන්න දෙන්නේ පොලිසියෙන්ද? ඔය කුර කන්න බොන්න දෙන්න පුළුවන්ද? තොපිට මොලයක් නැති හරක්. තොපිට මොලයක් නැති හරක්. අද මේ වෙනකොට විදේශ රට විශේෂයෙන්ම විදේශ රටවල යාළුවෝ අපිත් එක්ක නිරන්තරයෙන් ඕනම ගැටලුවකදී අපිත් එක්ක සම්බන්ධ වෙලා අපි කතා කරොත් තේජාන් වෙනුවෙන් කොච්චර දේවල් කරනවද අපේ රටේ විදේශ රටවල යාළුවෝ?
සියලුම දෙනා එකතු වෙලා ඉන්නවා. අත් දෙකයි කකුලයි නැති රණවීරවට වතුර ටික අරන් දෙන්න, ගෙදර හදලා දෙන්න සියලුම යාළුවෝ. මේ අපි ඔක්කොම එකතු වෙලා ඉන්නේ. දැන් සිරිපාද සත්නදී අපිට ප්‍රශ්නයක් තිබ්බා සෝවාදාමත් එක්ක. ඒකට නායකත්වය මම ලබා දුන්නා. අපි තහරන් නියෝග කරන් ආවා. මේක ජාතික සත්න. හැබැයි ජාතිවාදී නෙවෙයි එතන තියෙන්නේ. මේක තේරුම් ගනින්න. උඹලට ඒක තේරෙන්නේ නැහැ. ඒ නිසා අර මට කමෙන්ට් එකක් දාපු අර ගොන් හරකට මං කියන්නේ උඹට පුළුවන් නම් අප්‍රේල් 2 වෙනිදා උඹට පුළුවන් නම්. හැබැයි මං එදාට නීතිච්චවරයි යනවා. උඹට පුළුවන් නම් නීතිච්චවරව වරින්. තොඹට හොන්දක් නැහැ. තොඹ මුඛිය වීරෝ විතරයි. ඒ නිසා සියලුම දෙනාට මගේ අරුණේ හරි වේදනාවෙන් ආවේ. දැන් මාව බ්ලොක් කරලා සිංහලයේ අපි එකේ මූණක් නැති කාලකන් හිත්ත මට වැඩ ගන්න. යකෝ ජාතිවාදී නඩු 8ක් වෙනුවෙන් නොමිලේ නීතිං සහය ලබා දීලා. උංග හිරේ ඉඳද්දි උංගේ ගෙවල් වලට කන්න බොන්න දීලා විදේශ රටවල යාළුවොත් එක්ක එකතු වෙලා මේ ගහපු මට ගහන. මට ගහපන්. මං ගමේ හදිච්ච එක. හැබැයි මතක තියාගන්න ඉල්ලා මමත් පන්සලේ පිරිවෙනේ අවුරුදු දෙකක් හැබැයි මහාන වෙලා නෙවෙයි හිටියේ. සොස්පෙල කරන්න ගිහිල්ලා මම ওই පිරිවෙනේ මම හමුදාවේ දෙකේම කල් දේරම් බත කාපු එකෙක් කියන විතරක් අමතක කරන්න එපා. තිරුවන් සරණයි මගේ යාළුවන්ට. තරහ වෙන්න එපා මගේ යාළුවනේ. ඊයේ දවසේ බොහොම සන්තෝෂෙන් පොඩ්ඩක් ඇවිදලා ඔක්කොම මෙව කරලා ආවේ. මේ මොකද්ද කරන්නේ? මෙතන කරන්නේ මට ගහලා මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් ලබා දෙන නීති සහයත් මේ නවත්තන්න හදන්නේ. මෙන්න මුංගේ ජාතික මුං හිතන්නේ නෝ හම්බයා මරක් කළා කියන එක තමයි ජාතික සත්න කියලා කියන්නේ. හැබැයි ඔය එකෙක්වත් දැන් ඔය කියන උන්ට මං කියන්නේ මෙරට දේශීය සම්පත්තික විදේශීයන්ට විකුණනකොට රණවිරුව දංගෙට ගෙනියනකොට ඔය එක කාලකණ්ණි සිංහල එක සංවිධානයක්වත් ආවද? එකෙක්වත් ඇවිල්ලා ඉන්නවද? එකෙක්වත් ඇවිල්ලා නැහැ. මුන් කරපු වැඩක් තියෙනවා නම් පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න. හැබැයි මුන්ට වැඩි මං වැඩක් කරලා තියෙනවා. මම ඔප්පු කරනවා. මං තනියෙන් කරන ඕන දෙයක්. මට ඒකට ශක්තියක් ධෛර්යයක් වෙන්න මගේ ඕන තරම් විදේශ රටවල සමග ලංකාවේ යාළුවෝ ඉන්නවා. මට තනියෙන් ඒ හයිය ශක්තිය ධෛර්යය මගේ ඉපදිච්ච දවසේ ඉඳලා මට ඒ ගමේ කම අපේ කම කියන එක මට තියෙනවා. ඒ නිසා අපි කියන කරුණාකර අවසාන වශයෙන් කියනවා සිංහලයේ අපි බල්ලෝ ටික බදලා තියාගනේ සුරවීර කාගේද? රක්ෂිත බන්ධනාගාරගත කරන සුරවීර කවුද? මතක තියාගන්න මම යුද හමුදා හිටපු නිලධාරියෙක් කියන එක විතරක් මතක තියාගන්න. තෙරුවන් සරණයි.